ඉන්ද අද දළදා මාලිගාවේ පෙරහැර කරන්න මුදල් ඉල්ලනවා නම් ඔය බස්නායක නිලමෙලා ඒ අය ඡන්දෙන් පත් වෙන්නේ මතක තියාගන්න ඕනේ. ඒ වගේම දියවඩ නිලමේ කියන චරිතෙත් ඡන්දෙන් පත් වෙන්නේ. දැන් මාධ්‍ය ආවරණය කරන එක මාධ්‍ය එපාලු. එහෙනම් මේ දැන් දළදා පෙරහැරේ ඔය සජීවී පටිගත කිරීම පෙරහැර ලෝකෙට පෙන්වන්නේ කවුද? මාධ්‍ය නෙවෙයිද? ඒ හින්දා නිලමගේ දේපලක් නෙවෙයි මේක. මේක සමස්ත ලෝකයේම පූජනීය පරම පූජනීය ජීවමාන බුදුහාඳුරෝ වැඩ ඉන්න තැන මේක. දැන් මේ මාලිගාවේ පෙරහැරට සල්ලි ඉල්ලුවා නම් මුදල් දෙනවා නම් ඔය දේශපාලච්ච වෙනකොට තමුල්ලා ඇඳුම් ඇඳගෙන හොඳට පිළි අරගන්නවා මල් වට්ටි දීලා. අර අහිංසක අම්මලා තාත්තලා මල් ගෙනල්ලා මල් වවාගෙන ගෙනල්ලා මලක් පූජා කරන්න කරුණු ගාවට කිට්ටු වෙන්න බෑ. අර වගේ පල් හොරු ටික පහත මාලෙන් දලදා කරුණු ගාවටම අරන් යනවා. ඈ කිජිලි හිනියෝ ටික උන්ගේ අතේ ලේ තියෙන්නේ. ඒ හින්දා සෙල්ලම් කරන්න හදන්න එපා. මුළු රටම පෙළගස්සන මාධ්‍ය හින්දා තමයි මේ රට රැකිලා තියෙන මෙච්චරවත්. ඒක තේරුම් ගන්නවා. ඒක තමයි මාධ්‍ය මර්ධනය කරන්න දැන් මේ සූදානම් වෙන්නේ. තමුණුත් මේ මාධ්‍ය මර්ධනය කරන්න රුකුලක් දෙනවද? වැඳලා කියන බුදුන් වඳින දෑතින් 225 එකෙක්වත් පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයක් තියෙනකන් එකෙක්වත් පන්සලකට පල්ලියකට කෝවිලකට ගෙන්න ගන්න එපා. දැන් මේ හොඳටම කොරලා තිනවා අපිට ඇති. මේ අය සියල්ල ප්‍රතික්ෂේප කරන්න සූදානම් වෙන්න අපි එක්කාසු වෙන්න මැරුවොත් විතරයි අපේ කටවහන්න පුළුවන්. මේ පාලනේ වෙනස් වෙන තුරු අපි කතා කරනවා, අපි නායකත්වය දෙනවා, රටේ ජනතාව පෙළ ගැහෙන්න අපි සූදානම්. ඔබලා විඳින දුක අපි දන්නවා. ඔබලාගෙන් අපි කන්නේ දේශපාලඥයන් නෙවෙයි. එහෙනම් සියලුම ආගමික නායක උතුමන් වහන්සේලා, සියලුම ජනතාව, ඔය පක්ෂපාතව ඔය වේදිකාවලට ගෞරවනීය මහා සංඝරත්නය වඩින්න එපා. දැක්කානේ දී පෙරදා පලි ගන්නවා කවා ඈ පොලිත් එක දෙනවා. ප්‍රසන්න රණතුන් කියන පොලිත් එක දෙනවලු. එහෙනම් පොලිත් එක ගන්න බලාගෙන ඉන්න වේදිකාවලට කියලා අපේ සංඝයා වහන්සේලාත් ගිහිල්ලා හිටියා කීප දෙනෙක්. ලැජ්ජයි 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 සිව්පස්සේ දෙන්නේ අපේ ගිහි ජනතාව. ඒ මිනිසුන් ද්‍රෝහි වෙන්න එපා. ද්‍රෝහි වෙන්න එපා. මං ඉල්ලීමක් කරනවා සමස්ත රටේ වැසියෝ හොඳ අවදියෙන් ඉන්න. ඔය දේශපාලන වේදිකාවල නගින හාඳුරු කට්ටියට දන්වත් දෙන්න එපා. අපිට දේශපාලන පක්ෂ නැහැ. අපේ රට සිව්කොන සිව් දිසාව අපිට අවශ්‍යයි. සියලු ජාතීන් සියලු ආගමික අපිට අවශ්‍යයි. එහෙනම් අපි එක්කහුවෙමු. සමගියේ බලය පෙන්නලා මේ ගිජුලියුන් ටික එලවන්න සූදානම් වෙන්න. ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.